නියෝජනය කරන්න බියගම ඕජී විදේශ රැකිය ආයතනය අපිට තියෙනවා ජෝර්දාන් වල ඩුබායි වල ඇංගලුම් ශේත්‍රයට රැකිය ඊට අමතරව අපේ තව සිෂ්ට ඒජන්සියක් තියෙනවා දිල්සවි ඒජන්සිය එක අපේ ඒජන්සි දෙකම හවුල් කරගෙන මන්ස් ෆැක්ටරි වලට විතරයි දැනට වේකන්සි තියෙන්නේ संपूर्ण नोमिले जन्ना जोर्दान प्रश्न वेकेंसी हिरवेला तीनो दिसंबर मास वेकेंसी देन पुलवांगे तीनो वेकेंसी केमती आई इन्नो ने विला रजिस्टर वेला इन्न पुलवांग एक होंदा फैक्ट्री एक सामान्य पैर दहा तुना के गुलंट वेड़ करन गुला पैर अटाक वेड़ वापैर वहाक की तर और भी तीनो ये मुनो एक लाख से रिसीपन दहा एक लाख से हतलिस दहा कतर वेटुक गान्न पुलवांग කෑම බීම නවාතැන් පහසුකම් ඔක්කොම තියෙකේ ඉඳන්ම නොමිලේ හම්බු වෙන්නේ යන්න කිසිම කෙනෙකුට සත පහක්වත් වෙන්නේ අපි ඒගොල්ලෝ කරගන්න ඕන මෙඩිකල් එකේ සල්ලිත් ආපහු යනකොට අපි දෙනවා ඒ විදියට තමයි මේ සදන් ෆැක්ටරි කරන්නේ අපිට ඩුබායි තියෙන ෆැක්ටරි ඒකට පොඩි ගෙවීමක් කරන්න වෙනවා රජයේ යන විදම ඔයගලන්ට මේ ගෙවන්න වෙනවා ඊට අමතරව පොඩි ගාණක් ඒජන්සියට ගෙවන්න වෙනවා प्रमाण केवल तीन जॉब बोर्डर तीव्र तीनोट मैं जॉब तुमसीटर के नॉर्मल मशीन पलपुरुदूट अडवे सैलरी दंड पुलवा दुबई कैम भीम नवाजेंसी बीयदम आयोजन असल मेन गेट एजेंसी अभी අනිවාර්යයෙන්ම පාස්පෝර්ට් එක රැගෙන එන්න ඕන මොකද දැන් තියෙන මේ වාතාවරණයත් එක්ක පාස්පෝර්ට් එක හදන්න අපහසුතාවයක් තියෙනවා ඒ නිසා මේ පොඩ්ඩක් අපි අර ඉන්ටර්වයුව කරනකොට පාස්පෝර්ට් එක බලනවා මොකද අපේ ඉන්ටර්වයුව කරන්නේ හුඟක් වෙලාට පිට රටින් ඒගොල්ලෝ WhatsApp තාක්ෂණයේ ඔස්සේ ඒගොල්ලෝ බලනකොට අපි පොඩි ෆැක්ටරි එකට ගෙනහිල්ලා තමයි ඉන්ටර්වයුව කරන්නේ महानिंदा
ලංකාවේ වගේ ලොකු ගාමන්ට්ස් උත් නැහැ පොඩි පොඩි ගාමන්ට්ස් තියෙන්නේ ඒකේ ලංකාවේ වගේ අර එක ස්ටිච් එකක් නෙමෙයි මහන්න තියෙන්නේ දැන් ලංකාවේ නම් ඕන ළමයිකට එක මැෂින් එකක එක ස්ටිච් එකක් විතරයි තියෙන්නේ ඒ රුසියාව වගේ රටක සාමාන්‍යයෙන් ඇඳුමක පැත්තක් ඉවර කරන්න ඕනේ ඒකට සාමාන්‍ය නෝමල් එකයි ඕල එකයි බාටච් එකක් තිබ්බොත් ඒක ගහලා ඉවර කරාම තමයි ඒකේ ඒ පීස් රේට් එකට ඒගොල්ලෝ රේට් එක වැටෙන්නේ මේ අපිට සම්බන්ධ වෙනවා නම් මම හොට්ලයින් අංකය දෙන්නම් 0.759870770 ඒක ඕන වෙලාවක කතා කරන්න පුළුවන් අයිත් කියන්නම් 0.759870770 නම්බරේ දැන් ලයින් එකක් දෙනවා නම් 0.112.476.348 අපේ හුඟක් වෙලාට ඉරිද දවස්වල තමයි මේ අපේ සම්මුඛ පරීක්ෂණ තියෙන්නේ මොකද අපිට අර අපි පොඩි ෆැක්ටරි එකක් කරන් තමයි ඉන්ටර්වයුව කරන්නේ ෆැක්ටරි එකට ළමයි ටික ගෙනහිල්ලා ඒකින්ද අපිට ඉරිද දවස්වල තමයි මේ සම්මුඛ පරීක්ෂණ තියන්න පුළුවන් තම ඔබතුමාලට මොන හරි ප්‍රශ්න දැනගන්න පුළුවන් නම් මට කතා කරන්න හොට්ලයින් එකට ගන්න මේ එක ඕන වෙලාව කාන්සර් කරන මොකද ඔෆිස් එකේ නැති වෙලාවට වුණත් ආන්සර් කරන්න පුළුවන් 0.759870770 කියන නම්බරේට ඔයගලන්ගේ අපි මේ ඉරිදා ඉඳන් තියෙන ඔයගලන්ට ජෝර්ඩාන් ඩුබායි වලට දැනට අපි ඉන්ටර්වයුව කරගෙන යනවා ඒගොල්ලන්ට හැබැයි යන්න වෙන්නේ දෙසැම්බර් මාසේ තමනාරි දැනගන්න පුළුවන් නම් අපිට කතා කරන්න මුතුමාට මේ පැහැදිලි කරන්න පුළුවන් නම් හොඳයි ඒ රටවල් වල වැටුප කොච්චරද මේ වෙනකොට දැන් දෙසැම්බර් කිව්වනේ ඩුබායි ජෝර්ඩාන් වලට යවන්නේ වැටුප ජෝර්ඩාන් වගේ ගන්න පුළුවන් පැය 12ක් 13ක් අනිවාර්යෙන් වැඩ කරන්න ඕනේ පැය 8ක් බේසික් එකට වැඩ කරන්න ඕනේ පැය 4ක් ඒකවල OT එකට වැඩ කරාම 120000ක් 140000ක් අතර වැටුපක් ගන්න පුළුවන් ඒ වුණාට මෙහෙම ප්‍රශ්නකුත් තියෙනවා මේ සෞරුද්දට මාස දෙක තුනක් ඔය OT ගන්න බැරි වෙනවා ජෝර්ඩාන් වගේ රටක මොකද ඒගොල්ලන්ගේ කෝටා අඩු වෙනවා ඊට පස්සේ ඒකට ළමයි කියලා යවන්න ඕන නැත්නම් මේගොල්ලෝ ළමයි එනකොට හැම මාසෙම මේ සැලරි එක අරන් ඒගොල්ලෝ පුරුදු වෙලා ඉන්නවා ඒගොල්ලන්ගේ වියදම කරන්න ඉතින් අපි ඒව ඔක්කොම දැනුවත් කරලා යවන්නේ අනිත් එක ළමයිට අපි විදේශයේ තියෙන NSP බැංකුවෙන් NRFC account එකකුත් open කරලා දීලා ඒ බැංකුව හරහා අපි මේ online ගනුදෙනු කරන හැටිත් ඒ බැංකුවෙන් කියලා දෙනවා මොකද මේගොල්ලන්ට විශේෂයෙන් කියන්න ඕනේ අර පිටරටින් සල්ලි යවුවට පස්සේ මේගොල්ලෝ මේ ගෙදර කාට හරි මේ සල්ලි දැම්මහම මේගොල්ලෝ රට ඉඳන් අවුරුදු 3ක් වැඩ කළා එනකොට ওই සල්ලි ඉතුරු වෙන්නේ නැහැ ඒකින්ද අපි පොඩ්ඩක් දැනුවත් කරලා යවනවා මේ සල්ලි ඉතුරු කරගන්නේ කොහොමද මේක බැංකුව එක ගනුදෙනු කරන්නේ කොහොමද NRFC ගිනුමකින් මොකද වෙන්නේ කියන එකත් අපි පැහැදිලි කළා තමයි ඒගොල්ලන්ගේ විදේශ ගමන් බලපත්‍ර ඔක්කොම අපි කියලා දෙන්නේ එතන යනකොට රුසියාවගේ රටක මේ පීස් රේට් එකට තමයි යන්නේ පීස් රේට් එකෙත් ඒගොල්ලන්ගේ තියෙනවා ගිහිල්ලා මාස දෙකකට පස්සේ ඒගොල්ලන්ගේ රූබල් 30000ක ටාගට් එකකට යන්න ඕනේ 30000ක ටාගට් එකකට ගියාම ඒගොල්ලන්ගේ මාසේ වියදමට කියලා වෙනම රූබල් 4000ක් දෙනවා ඒගොල්ලෝ ඒ රූබල් 4000ත් එක්ක 34000ක් ඒගොල්ලන්ට ගන්න පුළුවන් 4000 ඒගොල්ලෝ බෝනස් එකක් හැටියට දෙන්නේ 34000ක් කියන්නේ රූබල් ලංකාවේ සල්ලි වලින් 210000ක් 15000ක් අතර ගාණක් එනවා ඉතින් අපේ ඉන්න අය මාස 3-4 ගියාම ওই වගේ දෙගුණයට ආසන්න මුදලකට වගේ යනවා මොකද අපිට හරියට යන ගණන් කියන්න බෑ කිව්වොත් ඒ පඩිය ගන්නම් බලාගෙන ඉන්නේ ඒගොල්ලන්ට එක්ස්පීරියන්ස් එක ගත්තාම එහෙන් ලොකු සැලරි එකකට යන්න පුළුවන් ගිය ගමන් ලොකු සැලරි එකක් ගන්නත් බෑ මිස්සේ ඒ රටට හුරු වෙන්න ඕනේ ඒ දේශගුණයට හුරු වෙන්න ඕනේ අධික සීතල රටක් ඒකට හුරු වෙලා ඒගොල්ලෝ ටාගට් එක අපේ ලංකාවට වඩා වෙනස් ඒ කියන්නේ ලංකාවේ එක ස්ටිච් එකයි මහන්නේ ජෝර්ඩාන් වල එක ස්ටිච් එකයි මහන්නේ ඩුබායි වල එක ස්ටිච් එකයි මහන්නේ රුසියාවේ එහෙම නෙමෙයි රුසියාවේ ඇඳුමක් ගත්තොත් මේ ඇඳුම ගත්තොත් මේ පැත්තම ඒගොල්ලෝ ඉවර කරලා දෙන්න ඕනේ එතකොට ඒගොල්ලෝ පැත්තකට මේකට රූබල් වලින් ගාණක් තියෙනවා ඒකේ හොඳක් තියෙන්නේ Taman දවසේ හම්බ කරපු ගාණ Taman දැනගන්න පුළුවන් අනිත් එක එයා දන්නවා සතියට මෙච්චර වැඩ කරලා තියෙනවා එයාගේ මාසේ ටාගට් එක මෙච්චරයි කියන එක
ඒ රුසියාව වගේ රටක ඒක බටහිර පඩි හම් වෙන්නේ අර කියන්නේ පැය ක්‍රමයට පීස් රේට් ක්‍රමයට කියනන්නේ ඒ ක්‍රමයට තමයි යන්නේ ඩුබායි වල ගත්තොත් ඩුබායි වල සාමාන්‍යයෙන් 80,000ක් ලක්ෂයක් අතර වැටුපකට තමයි මුලින්ම යන්න පුළුවන් ඩුබායි වල පොඩ්ඩක් සැලරි අඩුයි අනිත් රටවලට වඩා संबंध दुर्घटना प्रश्न स्तुति Uh-huh.